අපරටේ කොවිඩ් රෝගීන් වාර්තා වීම දිනින් දින ඉහළ යමින් පවතිනවා. කොවිඩ් සඳහා වෙන් කෙරුණු රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා ඇතම් රෝගීන්ට නිවසේ රැඳී සිටින්න සිදු වෙලා තියෙනවා. එවන් මොහොතක කොවිඩ් රෝගියෙකු නිවසේදී රැක බලා ගන්නේ කොහොමද? මේ ඒ පිළිබඳ විමසීමක්. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සඳහා උපදෙස් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඔබ ආරක්ෂා වී රෝගියාවත් නිවසේදී රැක බලා ගන්න පහත උපදෙස් උපකාර වේවි. රෝගියා වෙනමම කාමරයක තැබීම ඉතා වැදගත්. නිවසේ එවන් පහසුකමක් නොමැතිනම් නිශ්චිත ස්ථානයක් වෙන් කර එම ස්ථානය ආවරණය කරන්න. එම ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕන. ජනේලයක් අරින්න පුළුවන් තැනක් රෝගියාට වෙන් කිරීම වැදගත්. හැමතිස්සෙම මේ ජනේලේ ඇරදමා කාමරය තුලට හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට සලස්වා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. රෝගියා සමග ගනුදෙනු කිරීම සඳහා වැඩිහිටි නිරෝගී අයෙක් තෝරා ගන්න. ඔහු හෝ ඇය නිදන්ගත රෝගයකින් පෙළෙන්නේ නැති කෙනෙක් වීම වඩාත් වැදගත්. රෝගියා කිසිම රෝගී ලක්ෂණයක් නොපෙන්වුවත් ඔහු හෝ ඇය නිවස පුරා එහෙ මෙහෙ ඇවිද යාම නොකළ යුතු දෙයක්. තමන්ට වෙන් කළ ස්ථානෙම රැඳී සිටීමයි වැදගත් වෙන්නේ. මීටරයක දුර පරතරය තබාගෙන සියලු ගනුදෙනු සිදු කිරීමට වග බලා ගත යුතුය. රෝගියාට කෑම බීම ඇතුළු වෙනත් අවශ්‍ය දෑ ලබා දීම, රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සිදු කරන්නේ තෝරාගත් පවුලේ සමාජිකයා විසින්ම පමණයි. රෝගියා හමු වන සෑම විටකදීම රෝගියා සහ සාතු කරන්නා මුව ආවරණ නිසි පරිදි පැළඳ සිටීම වැදගත්. රෝගී සාත්වෙන් පසු මුව ආවරණය නිසි පරිදි ඉවතලා කසල බඳුනකට දමන්න. දෙයත් හොඳින් සබන් යොදා තත්පර 20ක් හෝදන්න. රෝගියාගේ තොරතුරු වාර්තා කිරීම සඳහා පොතක් භාවිත කරන්න. එහි දිනපතා ඔහුගේ උෂ්ණත්වය පරීක්ෂා කර සටහන් කරන්න. වෙනත් රෝගී තත්ත්ව ඇතනම් ඒවාද සටහන් කරන්න. මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වන්නේ හුස්ම ගැනීමේ අපහසුව, ආයාසයකින් හුස්ම ගැනීම, පපුවේ වේදනාව, ක්ලාන්ත ගතිය හෝ හිසේ කැරකිල්ල සහ විජලනය යන රෝග ලක්ෂණයන් පිළිබඳවයි. රෝගියාගේ භාවිතයට වෙනමම පිඟන්, කෝප්ප, තුවා, ඇඳ ඇතිරිලි වෙන් කර තබන්න. ඒවා භාවිතයෙන් පසු සබන් යොදා හොඳින් සෝදන්න. රෝගියාගේ කාමරය හෝ වෙන් කළ ස්ථානය හා නාන කාමරය වැනි ස්ථාන ඔහු පරිහරණය කිරීමෙන් පසු විෂබීජ නාශකයක් යොදා හොඳින් පිරිසිදු කරන්න. නාන කාමරයේ සහ වැසිකිළිය පොදුවේ භාවිත කරන්නට සිදුවන්නේ නම් නිවසියන් පළමුවද රෝගියා දෙවනුවද ඒවා භාවිත කරන්න. අවසානයේ විෂබීජ නාශකයක් යොදා හොඳින් පිරිසිදු කරන්න. රෝගියා මෙන්ම නිවසියන්ද භාවිත කරන මුවාවරණ කසල බඳුනකට එකතු කර පසු පිලිසීමට හෝ ගැඹුරට හැරු වලකට දමා වසා දමන්න. රෝගියා භාවිත කර ඉවතලන සියලු දෑ සඳහාද මේ සිදු කරන්න. මේ කාලය ඇතුළත රෝගියා හට හැකිතරම් පෝෂ්‍යදායි ආහාර සහ ජලය සහ නිින්දා අවශ්‍යයි. එය ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගැනීමට හා රෝගීට එරෙහිව සටන් කිරීමට උදව් වන නිසා. රෝගියා කිසියම් රෝගී තත්ත්වයකට නොකඩවා ප්‍රතිකාර ලබා ගන්නේ නම් එම ඖෂධ නොකඩවා රෝගියාට ලබා දෙන්න. අධික රුධිර පීඩනය, දියවැඩියාව, පපුවේ අමාරුව සඳහා ලබා ගන්න ඖෂධ නිසි පරිදි රෝගියාට ලබා දෙන්න. හැකිනම් ඒ සායන හෝ වෛද්‍යවරුන් අමතා රෝගියාගේ තත්ත්වය විස්තර කර ඖෂධ ලබා දෙන අයව විමසන්න. මේ කාල සීමාව තුළ පිටස්තර පුද්ගලයන්ට නිවසට ඇතුල් වීමට ඉඩම දෙන්න. නිවසේ අය පළමු ආශ්‍රිතයන් නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසේ රැඳී සිටින්න. ඔබගේ රැකියා හා සේවා ස්ථානවලට මේ බව දැනුම් දෙන්න. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ඔබ සුරක්ෂිත වීම තුළින් ඔබට සමාජයම සුරක්ෂිත කළ හැකි. එය ඔබගේ වගකීමක් බව සිතන්න.